හිතවත් මිට්ටුනි. අද දවසේදී මරාට හිටපු හොඳම මැරෙක් එව නැත්තම් මරාගාව හිටපු හොඳම මැර ජුණ්ඩෙක් අභියාචනාධිකරණය මගින් එල්ලා මරීමට නියම කරා. මේ විදිහට මරණීය දඬුවමට නියම වුණේ ගීගනගේ ගමගේ අමරසිරි. නොහොත් ජුලම්පිටිය අමරේ 2012 දී සිද්ධ කරපු මිනිමෙරුමත් සම්බන්ධයෙන් තමයි ඔහුට මේ මරණීය දඬුවම නියම වුණේ. ඔහු 2012 ජූනි මාසේ 15 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට වෙඩි තියලා තියෙනවා. මේ වෙඩි තැබීමෙන් අවුරුදු 50ක කාන්තාවකුත් එවැගේම අවුරුදු 18ක තරුණයෙකුත් තවත් පුද්ගලයෙකුත් තුවාල ලැබලා තිබෙනවා. මේ මිනිමෙරුම් දෙක සහ තුවාල කිරීම සිද්ධියේ සම්බන්ධයෙන් හම්බන්තොට මහා අධිකරණයේ නඩුවක් පැවතුණා. මේ නඩු විභාගයේ අවසානයේදී ජුලම්පිටිය අමරට මරණීය දඬුවම නියම වුණා. එෙහිදී අධිකරණයේ තීන්දුව කරා අදාළ මිනිමෙරුම් දෙක සඳහා මොහු සාධාරණ සැකෙන් ඔබට වැරදිකරු බව. හැබැයි ඉන්පස්සේ මොහු මේ නඩුව අභියාචනාධිකරණයට නැවත වතාවක් ඇපිල් එකක් ඉදිරිපත් කරා. හැබැයි අද දවසේදී අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල මේ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව කරා. 2012 ජූනි මාසේ 15 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ රැලියට වෙඩි තියලා මිනිමෙරුම් දෙකක් සහ තුවාල කිරීමක් කිරීම සම්බන්ධයෙන් ජුලම්පිටියේ අමරේ සාධාරණ සැකයෙන් ඔබට වර්ධකරුවෙක් කරලා තියෙනවා. ඒ නිසා අභ්‍යාචනාධිකරණයේ තීන්දුවකට හම්බන්තොට මහාධිකරණයේ දීලා තියෙන තීන්දුව නිවැරදි. ඒ නිසා ඔවුන් එම තීන්දුව අනුමත කරනු ලැබුවා. ඒ නිසා මිත්‍රවරුනි, මේ වෙනකොට ජුලම්පිටියේ අමරේ නැවත වතාවක් මරණීය දඬුවමට නියම වෙලා තියෙනවා. ඒ නිසා ඔහු මෙතෙක් කලක් බලාපොරොත්තු වෙච්ච සහනය ලැබිලා නැහැ. මිත්‍රවරුනි, පහුගිය කාලයේ පුරාම අපි දැක්කා මැරයෝ අපේ රට පාලනය කරපු විදිය. විශේෂයෙන්ම දේශපාලුවන්ට කඩේ ගිය උන්ට නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තමයි ඉතිහාසයේ පුරාම තිබුණේ. කොටින්ම මුං වැරදිකරු වෙලා හිරගෙදරට ගියත් මුන්ට ගෙදරදි ගන්න බැරි සැප තමයි පහුගිය කාලේ අපේ රටේ අපරාධකාරයන්ට දුන්නේ. අනිත් කාරණේ තමයි මිත්‍රවරුනි, අපි විශේෂයෙන්ම දැනගත යුතු කාරණේ තමයි මේ ජුලම්පිටිය අමරේ කියලා කියන්නේ නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයෙක් විදිහට පහුගිය කාලේ පුරාම නාමල් රාජපක්ෂ පස්සේ බැල්ලිගේ පස්සේ යන බල්ලෝ වගේ ආපු එක මැරේ. ඒ නිසා මිත්‍රවරුනි, මේ මැරයන්ට දිය යුතු නිසි දඬුවම් මේ මිත්‍රය ලැබෙමින් තිබෙනවා. හැබැයි මේ දඬුවම් තවදුරටත් නිවැරදිව ක්‍රියාත්මක කරනවාද නැද්ද කියන එක බොහොම කල්පනාවෙන් බලා සිටීම මේ රටේ මහජනතාව හැටියට අපේ කාර්යභාරයක් වෙනවා. මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය අවසානාත්මක වශයෙන් තියෙන්නේ අපිට. ඒ නිසා අපේ පාලකෝ නිවැරදි මේ බලය ක්‍රියාත්මක කරනවාද නැද්ද කියන එක ඇස් අරගෙන බලා සිටීම අපි සියලුම දෙනාගේ කාර්යභාරය. අන්නේ කාර්යභාරය අපි ඉටු කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා නීතියේ පාලනය තහවුරු කරන්න. කෙසේ වෙතත් මිත්‍රනි, අර්ගන්තු ජයග්‍රහණ නිමිතව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.